ඔබතුමා මුලින්ම පාර්ලිමේන්තුවට එන පරණ කොටුවේ තිබිච්ච පාර්ලිමේන්තු මන්දිරයේ රැස් වුණු 70 පාර්ලිමේන්තුව අපි බැලුවොත් ඩඩ්ලි සේරනායක, ජේ.ආර්. ජයවර්ධන, කොල්වින් ආර්.ද. සිල්වා, ආචාර්ය එන්.එම්. පෙරේරා, ෆීලික්ස් දාස් බණ්ඩාරනායක මේ වගේ ලොකු ගස් දැනුමැති පුද්ගලයෝ ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඔබතුමාගේ මතකය විශේෂ සිද්ධි පොඩ්ඩක් මතක් කරොත් මේ පාර්ලිමේන්තුවේ අද්දොසෙම අපි සාමාන්‍ය අපි විපක්ෂයේ තමයි වාඩි වුණේ. මොකද ඉඳ නැති හින්දා ආසන පණ වෙලා තිබිච්ච විදියට තියන්නේ විපක්ෂයේ මැත්තේ යම අපිට නිතර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එතකොට විපක්ෂ නායක මං හිතන්නේ එතුමා හම්බ වෙනවා. එතුමා කතා කරන ඔනෝයි දේවල් ගැන කතාන්තර කියනවා එක එක විහිළු කතා. ඒ වගේ හැංගි තිබුණා. මට මතකයි එක පාරක් අත්වසිම මට කිව්වා මේ සිරිමට ගිහින් කියන්න එන්.එම්. ලා එලවලා මාව ගන්න කියලා කියලා. එතකොට ඔහු 70 පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයා නෑ වෙන්නේ ඉස්සෙලා නේ. මට මතක නෑ කොයි කාලෙද කියලා කියලා සුම දවස් ගානකට පස්සේ එක කතාවක් තිබුණානේ දෙගොල්ලෝ එක්ක හුවෙන්න යනවා කියලා. ජේ.ආර්. එන්න හදනවා කියන කතාව තිබුණා. සමගි පෙරමුණු රජය සමග එක් වෙන්න. එක් වෙන්න. එතකොට ඒ කතාව තිබුණාම ප්‍රශ්නේ තිබුණේ මැතිණිය එන්.එම්. කොල්වින් එක වියන් එක තිබුණානේ. සන්දානයක් තිබුණා පොඩි ප්‍රශ්නක් තිබුණා. ඉතින් ඒ අවස්ථාවේ තමයි මේක දැම්මේ. මම කියන්න ගියේ නෑ. මට කිව්වා ගිහිල්ලා කියන්න කියලා. ඒ දවස් දෙකකට පස්සේ ඒ කියලා දවස් කීපයකට පස්සේ මේ ඩඩ්ලි සේනානායකතුමා මැරුණා. ඒ මැරුණත් එක්ක මෙයා පක්ෂ නායකත්වයට ආවා. එතකොට අර කතාව එහෙම යට ගියා. ඒ අවස්ථාවේ ඒ කව් වෙන කතාව යට ගියා.